आयुभवान कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत रात्रि पुआत विकास समगिन मम अंजना करुणारत्न प्रथम नवधाने पुआत सिरस्थल वेदा राज्य सेवकीन संधा तवदुरटत मुदल व्यय किरीमे हकिया वक नह पार्लिमेंट मंत्री वरुण के विश्राम वेटुपगेन योजना बावे आंडु पक्ष मंत्री वरुण गेन एमति बैसिल कियाई මුළු ලංකාවම කළු කඩයක් වෙලා මුදල් ඇමතිගෙන ඇලඩින්ගේ පුදුම පහන ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු කියයි අයවැය යෝජනා ජනතාවට දැනෙන විදිහ දුම්බැටි සහ මත්පැන් මිල ඉහළට හිටපු ජනාධිපතිවරුන් වන මහින්දට සහ මෛත්‍රීපාලටත් ජනපති විශ්‍රාම වැටුපා හිමි වෙයි මෙවර අයවැයෙන් දරුවන්ට උසස් තත්ත්වයේ මුහුණු ආවරණ සහ ඩේටා පහසුකම් මෙන්ම ටැප් පරිගණකයක්වත් දෙන්න තිබුණා ජෝසප් කියයි අධ්‍යාපනයේට මුල් තැන දුන් විශිෂ්ට අයවැයක් නිදහස් ගුරු සංගමය කියයි චීන එන්තරවාසිය නීතිපතිට හිපෝ ස්පිරිට් නෞකාව තවමත් අපේ මුහුදේ 14 කල්ලියට කෘෂිකර්මයේ අනාගතය බහර දීලා සජිත්ගෙන් චෝදනා දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ වාර්තා වීම ඉහළට රෝගීන් රෝහල්ගත වීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක් නැවතත් දැඩි සීමාවලට යන්න වෙයි වෛද්‍ය අන්වර් හම්දානි කියයි දැන් දේශීය පුවත් නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ඊයේ ඉදිරිපත් කෙරුණා 1953 න් පසු මුදල් ඇමතිවරයෙකුට ඉදිරිපත් කරන්නට සිදු වූ දුෂ්කරම අයවැයමයි අපේක්ෂිත ව්‍යදම බලාපොරොත්තු වන ආදායම් සහ අයවැය හිඟේ හෙවත් පරතරය පිළිබඳ සාරාංශය සලකා බලමු. ලෝක ඉතිහාසයේ 1956 දශකයේ අතිශය දුෂ්කර වකවානුවක් ලෙසයි සඳහන් වෙ ඇත්තේ. එදා ඇති වූ ආහාර අර්බුදයේ බොහෝ රටවල ආණ්ඩු බිඳ දැමුවා. ශ්‍රී ලංකාවේ ජයර් ජයවර්ධන එදා සිටි මුදල් ඇමතිවරයාටද බහණ්ඩ මිල ඉහළ දාන්නට සිද්ධ වුණා. 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙවර අයවැය ඉතාම බරපතලයි. 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදය මෙම කොවිඩ් වසංගතයයි. මෙම ලෝක අර්බුදකාරී අවස්ථාවේ ඉදිරිපත් වූ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අයවැයේ සාරාංශයයි මේ. මෙවර අයවැයෙන් ඍජුවම සාමාන්‍ය ජනතාවට දැනෙන යෝජනා මොනවද? දිලිඳු ජනතාවට සහන සැලසීම සඳහා නැතහොත් සහන මල්ලක් සඳහා රුපියල් කෝටි 1500ක් වෙන් කිරීම. විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රුපියල් කෝටි 3000ක් වෙන් කිරීම. මෙමගින් ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබා දීමට උත්සාහ දැරීම. සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික පාසලක් සහ රෝහලක් ඉදිකිරීමට වූ යෝජනාව. විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපන අසමානතා නැති කිරීම මෙහි අපේක්ෂාවයි. වැඩිහිටි ජනගහණය ඉහළ යමින් තිබෙන අතර වැඩිහිටි දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම. ඒ සඳහා රුපියල් බිලියන 100ක් වෙන් කිරීම. උපාධිධාරීන්ගේ සේවය ස්ථිර කිරීම සඳහා වූ යෝජනාව. ඒ යටතේ උපාධිධාරීන් 53000කට ස්ථිරපත්වීම් ලබා දීම. වෙන් කළ මුදල රුපියල් කෝටි 760ක්. සමෘද්ධි ව්‍යාපාරයේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට වූ යෝජනාව අද ජනගහණයෙන් 23%ක් සමෘද්ධිලාභින් සමෘද්ධිලාභින් තෝරා ගැනීමට දේශපාලනයේ වෙනුවට විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍ය බවට වූ යෝජනාව විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා නව අයිතිවාසිකම් පනතක් යෝජනා කිරීම කාබනික පොහොර නිෂ්පාදනය ග්‍රාමීය මට්ටමට ගෙන යාම අවශ්‍ය පොහොර මාදිලි ග්‍රාමීය මට්ටමින් නිපදවීම එසේම වල්නාශක දේශීයව නිපදවීම ඊට රුපියල් කෝටි 400ක් වෙන් කිරීම ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හා බස් රථ හිමියන්ට සහන සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 400ක්
ත්‍රිරෝදරත හිමියන්ට රුපියල් මිලියන 700ක සහන පෞද්ගලික බස්රත හිමියන්ට සහන සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කළා ජාතික පාසල් දහස අවසන් කිරීමට තවත් මිලියන 5300ක් වෙන් කිරීමත් විශේෂත්වයක් දේශපාලන පරිගැණීම් වලට ලක්වන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 100ක් විශ්‍රාම වැටු විෂමතා ඉවත් කිරීමට තවත් රුපියල් මිලියන 500ක් दुष्कर प्रदेश बौद्ध विहारस्थान सह सिद्धस्थान सदहा रुपयाल मिलियन पांसिया अतुरुदान पुद्गलिंगे पौल संदहा वांदिगे विमट थवात रुपयाल मिलियन तुंसिया इतिहासे प्रथम वरट अध्यापने संदहा सियट हताई दसम पहाई एकक वेन किरीमक रजे सेवे निवर्दि किरीम विशेषेन बहु रजे आयतन वलीन अपेक्षित जनता सेवे इटु नोवन बाव प्रकाश किरीम रजे आयतन सदहा नव कार्यालय दि किरीम वासर देककट अत्थितु वीम सिगरेट्टुवक रुपयाल पहकिन इहलट सुराबदु बद्दत इहल दमीम विश्रामिकिन्गे वेटु विषमताव विसंदीम संदहा वेन कल मुदल रुपयाल कोटि 50 ग्रामीय संवर्धनेट रुपयाल कोटि 4206ක් वेन वुना वगा नोकर्न इडम तरुणयिन्ट सह कांतावन्ट कृषिकार्मिक कटयुतु संदहा लबा दीम एक गमकट मिलियन 3ක් वेन किरीम मंत्रीवरयेकुटत लक्ष 50 गाने लबा देन्न තීන්දුව කළා මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප ගන්න නම් අවුරුදු 10ක් දැන් ඉන්න ඕනේ එම යෝජනාව නිසා මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති විශ්‍රාම වැටුප අහිමි වුණා මෙම යෝජනා ඇතුළු තවත් රැසක් ඉදිරිපත් වූ අතර විශේෂයෙන්ම දේශීයව ඖෂධ නිෂ්පාදනයේ ශ්‍රී ලංකාව මැණික් ව්‍යාපාරයේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන බිහි කිරීම ආදී තවත් ඍජුවම ජනතාවට බලපාන යෝජනා කිහිපයක් වුණා ඒ සියල්ල වියදම් රජය දැරිය යුතු වියදම් එසේනම් ආදායම් සඳහා වූයේ කුමන සැලැස්මක්ද රුපියල් මිලියන 2000ට වඩා ආදායමක් උපයන අය හෝ සමාගම් මත 25%ක අධිභාර බද්දක් අපේක්ෂිත මුදල රුපියල් බිලියන 100ක් බැංකු සහ මූල්‍ය ආයතනවල වැඩ් බද්ද 15 සිට 18 දක්වා වැඩි කිරීම රුපියල් බිලියන 140ක් අපේක්ෂා කරනවා සිකරට් මගින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 8ක් සුරාබදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක් අපේක්ෂා කරනවා අනතුරට ලක්වන මෝටර රථවලිනුත් ගාස්තුවක් අය කිරීමට යෝජනා වුණා වාහන නවීකරණයේදීත් ගාස්තුවක් අය කරනවා දැනට සිර වී තිබෙන සියලු වාහන බදුහා දඩමුදල් ගෙවා නිදහස් කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා පර්පචුවල් ට්‍රෙෂරි සමාගම අයතාලේ සෝපයාගත් රුපියල් කෝටි 850ක මුදල මහ භාණ්ඩාගාරයට ගැනීමට නියමිතයි මේ සියලු වියදම් සහ ආදායම් සලකා බැලීමේදී අවසාන සාරාංශය මෙහිමයි අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2284යි අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3912යි ඒ අනුව අයවැය හිඟය එහෙමත් නැත්නම් පරතරය රුපියල් බිලියන 1628යි මෙරට රාජ්‍ය සේවය මුළු රටටම බරක් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා තමා ලොසින්ජර දීමට සූදානම් නැති බවද අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා වගාවන්ට හානි වුණොත් අනිවාර්යෙන්ම ගොවීන්ට වන්දි දෙන බවද අද ඔහු සහතික වුණා අපි පළවෙනිම පිළිගන්න ඕන රටකට උහුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා තව දුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නැහැ මේ රාජ්‍ය සේවය අපේ රටට වරක් මොනම ආකාරකින් වක්වත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නැහැ මේ මහා කන්නේ ඉතාම හොඳ වර්ෂා වක් ලැබිලා තියෙනවා සියලු දෙනාම තමුන්ගේ ගොවිතැන් වැඩ කරන්න යම් ආකාරකව අස්සන්නේ අලාභයක් සිද්ධ වුණොත් ඒ සඳහා සුපුරුදු ආකාරයට වන්දි ගෙවන්න සූදානමින් ඉන්නවා ඒක කිසිම ආකාරයකින් එහෙම බියක් ඇති වෙන්න ඕන නැහැ බඩු මිල ගැන කතා කරොත් කවදාක කිසිම රජයකින් බඩු මිල අඩු කරලා නැහැ නිෂ්පාදනය වැඩි කරලා වෙළඳපොළට බහුලව මේ ද්‍රව්‍ය සැපීම තුලින් තමයි මිල අඩු කරගන්න පුළුවන් එක වැදගත් කුද්දේසි අතරින් එකක් තමයි බඳු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර
ඒකෙම රැඳී ඉන්න ඕන කියලා මම හිතන්නේ ඒක දැම්ම එළියට දැම්මොත් සමහර විට ඒකෙන් අයුතු වාසී ගන්න ඉඩ තියනවා සමහර අය ඒ නිසා ඒක මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මටවත් කියන්නේ මොකක් හරි එළිදරව් වුණොත් ඒකෙන් ඇත්තටම වාසී වෙන්න පුළුවන් मंत्री वरुण विश्राम वेटुपेनकोट विश्राम वेटुपाक लभीमट सामान्य हिमिका लभेन्े अवृदायका सेवे करोत्तम रजे सेवकींट सीयट हतलिया इन्े नव मंत्री वरुणापे आंडुपाक्षे ये सीयट हतलिया अनिवार्यम अवृद्धायकट वैडिय महाजन सेवे करंट एन किसीम बिया सका नति हंद तमय हू मे योजना व බොහොම අගේ කිරීමකින් අපුඩි ගැහුවේ මේ යෝජනාව ආවෙත් අපේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් තමයි මට මේ යෝජනාව ඉදිරිපත් කරේ අයවැය දෙවනවර කියවීමේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා මෙවර අයවැය හුදු ලියවිල්ලක් පමණක් බවයි විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසුවේ අද රටම කළු කඩයක් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා කලුසල්ලි සුදු කරන්න ලංකාවට ආපුත් කලයේ නම අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට මන්ත්‍රී හර්ෂද සිල්වා පියවර ගත්තා ඊට පිළිතුරු සැපයූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ නිදහසින් පසු අභියෝගාත්මකම අයවැය මෙය බවයි මෙලෝ රහක් නැති හුදු ලියවිල්ලක් පමණයි රෝමයේ ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරා කියලා ලොක්කෝ තාම බයිලා ගහනවා නාම ලැමතුමා පෝට් සිටි එකේ ඕල්ටරේන් වෙහිකල් එක මේ ප්‍රසන්න ඇමතිතුමාවක් පිලියන් එකේ දාගෙන පදිනවා රට යන්නේ රිවර්ස් එකේ දැන් ලංකාවම කළු කඩයක් ඊටරම කනගාටුයි මුදල් ඇමතුතුමා මෙතන ඉන්නෙපැයි මෙතුමා මේ Facebook එකේ live බලන්න කියලා අපිට කියලා දෙනවා මේ දාලා 10 දෙනෙක් නෑ එතුමයි කතාව අහන්න දැන් අ කියන මුදල් ඇමතුතුමා ගැන විපක්ෂයේ ප්‍රධාන කතාව කරනකොට ඒක disturb කරන්න එපා කියලා කරුණා ගහපු ලොකුම බද්ද කටින් කියනවා දෙකමාරයි කියලා පොතේ කියනවා තුනයි කියලා මොකද්ද මේ කතාවේ තේරුම බද්ද පාරිභෝගිකයන්ට තල්ලු කරන්න එපාලු විහිළු කතාවක්නේ ඒකට නීතියක් දාන්න පුළුවන් දැම්මේ නැ ධනවතා බේරලා සාමාන්‍ය මනුස්සයට බද්ද ගැහුවා ඇක්සිඩන්ට් එකක් වුණොත් රජයට බද්දක් ගෙවන්න ඕනේ ගාහෙන් වැඩිච්ච මිනිහට ගොනහන්න වගේ ඇමතුමා කියනවා පරිපූර්ණක ස්තමේන්තු එකක්වත් දාන්න දෙන්නේ නැහැ කියලා ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න මේ කඩාගෙන වැඩුණාම ඒකට වන්දි ගෙවන්න අහසෙන් ගෙවන්නද කවුද වන්දි ගෙවන්න පරිපූර්ණක ස්තමේන්තුවක් දාන්න බෑ කියලා මුදල් ඇමතුමා කිව්වා මේ කතාව යන වෙලාවේ මහ බැංකුවෙන් නිකුත් කළ RFP එක කරෙන්ජස්ලා හොයන්න ඒ ලැබෙන ඩොලර් බිලියන 7 අපේට තියලා ණයක් ගන්න ඒ RFP එක දැන් සභාගත කරනවා මං කියනවා මේක හැන්සාඩ් ගත කරන්න කියලා මේ මොකද්ද මේ කරන්නේ ඒ ඒ ඒ මිනිසුන්ගේ සල්ලි ටික අපි සිකියුරිටයිස් කරලා කියන මේක තමයි අපේ අපිට ණයක් දෙන්න කියලා මේ තියෙන්නේ මම කියන්නම් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා ණය දෙන්න LTT එකේ පරණ යාළුවා අලි රාජා සුභාස්කරන් තාටත් මතකනේ ස්කයි නෙට්වර්ක් කතාව එයා තමයි ජෆ්නා LPL ටීම් එකත් බලෙන්න ගත්තේ දැන් මුදල් විසිද්දු කරන නීතියත් හරිනේ කතා නායකතුමා බලමුකෝ ඩොලර් බිලියන කීයක් මෙයා ගේනවද කියලා කළු ත්‍රස්තවාදී සල් හැබැයි මම එකක් කියන්නම් කතා නායකතුමා මේක බැක්ෆයර් වෙනවා දේශපාලන කතාවක් මිසක් අයවැය ලේඛනයේ පිළිබඳ මේ උත්තරීතර සභාවේ විද්‍යාත්මක විග්‍රහයක් නොකිරීම සම්බන්ධයෙන් මම බෙහෙවින් කනගාටු වෙනවා ඒක සරියක් බනිනෝ බදු නැති කරගත්තායි බදු අඩු කරගත්තායි පැනෙව්වහම බනිනෝ බදු පැනෙව්වයි කියලා ඉවෙල ජනතාවට තවත් ඩාඩිය දාලා කලන්තේ හැදෙන අයවැයක් තමයි ජනතාවට නම් ආවේ ඇමතිවරු උපරිම ගත්තොත් 40 30 70 ලීටර් 5ක් අඩු කරනවා මාසෙට පෙට්‍රල් ලීටර් 5 ලීටර් 350යි අඩු වෙන්නේ හරියට ගත්තොත් රුපියල් 50000යි රුපියල් 50000ක් අඩු කරලා රටේ ජනතාවට කියනවා අපි කැපකිරීම කරා දැන් ත්‍රිවිල් ලයිට දෙනවා කියනවා මිලියන 600ක දීමනාවක් සහන දීමනාවක් ලක්ෂ 8ක් ගන්නකො පාරේ දුවන හයර් දුවන ඒවා කියලා මිලියන 600 බෙදන්නකො එක ත්‍රිවිල් හිමිකරුවෙක් ලැබෙන රුපියල් 750 හේනෙන් එකතු කරගන්න කවලම් පලාවට්ටියකට තමයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති සම කරන්න පුළුවන් කිසිම සංගතභාවයක් නැහැ ඇසිල් රාජපක්ෂ මැතිතුමා ඇලඩින්ගේ පුදුම ලාම්පු අරගෙන ආවා ඒ ලාම්පුව උලනවා උලනවා මං හිතන්නේ ඒකේ තෙල් නැතුවද මං දන්නේ ඒක ඉක්ස්මතු උනේ දේව භූතයෙක් නෙවෙයි යක්ෂ භූතයෙක් ගිය සැරේ අයවැයේදී අපේ කබීර් හසියෙන් මැතිතුමා තමයි ආරම්භ කතාව කෙරුවේ දැන් මේ සැරේ ටිකක් මැද පෙරට දාලා තියෙන්නේ බැටින්ස් බෑ වගේ පුලත් විකුණන මිනිහගේ ඉඳලා ත්‍රිරෝද රතේ එළවන රියදුරු මල්ලිගේ ඉඳලා සියලු දෙනා දිහා ඉතාමත්ම ආකර්ෂණීයව බලලා හදපු අයවැයක් කියලා අපි කල්පනා කරන්නේ මෙවර අයවැයේදීත් සෑම අයවැයකදීමෙන් දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර මත්පැන් මිලද විශේෂ ගැසට් නිවේදනයකින් ඉහළ දැමීමටයි රජය ක්‍රියා කර ඇත්තේ මෙවර දුම්වැටියක් රුපියල් 5කින් වැඩි කර තිබෙනවා. ඒ අනුව රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 8ක්.
සුරාබදු වැඩි කිරීම තුලින් රුපියල් බිලියන 25ක ආදායමක් රජය අපේක්ෂා කරනවා. ඒ අනුව සංශෝධිත බදු මුදල් වලින් අතිවිශේෂ මත්පැන් මිලිලීටර 750ක බෝතලයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 96,014 කිනුයි. තල් හා පොල් මත්පැන් බෝතලයක් රුපියල් 103කින් ඉහළ ගොස් තිබෙනවා. දේශීය වශයෙන් නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක බදු මුදල රුපියල් 126,084කින්ද වැඩි වී තිබෙනවා. මද්‍යසාර ප්‍රතිශතය 18%ට වැඩි විදේශීය වයින් බෝතලයක බදු ඉහළ නංවා ඇත්තේ රුපියල් 14,40කින්. මද්‍යසාර ප්‍රතිශතය 5%ට අඩු බියර් මිලිලීටර 625 කෑන් එකක් රුපියල් 3,10කින්ද 5%ට වැඩි බියර් කෑන් එකක බදු රුපියල් 14කින්ද ඉහළ නංවා තිබෙනවා. මෙම අයවැයෙන් පාසල් දරුවන්ට උසස් තත්ත්වයේ මූණු ආවරණ ඩේටා පහසුකම් සහ ටැප් යන්ත්‍රයක් ලබා දීමට කල්පනා කර නැතයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ජෝසප් ස්ටාලින්ලාගේ වර්ජනය තිබුණේ නැත්නම් සුභදිනී කමිටු වාර්තාවම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබූ බවයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ පවසන්නේ. නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක පවසන්නේ මෙය අධ්‍යාපනයේ මුල් තැන දුන් විශිෂ්ට අයවැයක් බවයි. එදා අපිට අවලාද නැගුවා ආණ්ඩුවේ හෙංචයියෝ ආණ්ඩුවේ වහල්ලු බත්බැලයෝ කියලා. අධ්‍යාපනයට සහනයක් ලබා දෙන්න බා අපි කිව්වත් ඒක විශ්වාස කරන්නේ නැහැ. මහින්ද ජයසිංහට මං අද කියන මේ විදිහට ගුරුවරු පාරට බැස්ුවේ නැත්නම් සුභදිනී වார்த்தාවත් අපි දිනාගෙන මොකද ඒකේ සුළු කොටසක් තව ඉස්සරහට කෙරෙන්න තිබුණා. අපි හදපු විදිහට නම් වැටුප් පිසුම්දා ඉවත් කිරීම සඳහා බිලියන 54 යන්නේ. අපිට මේ බිලියන 54 දිනා ගන්න තිබිච්ච එක ජෝසප් ස්ටාලිනුයි මහින්ද ජයසිංහයි කරපු විනාශය නිසා අපට එක ක්‍රියාත්මක කරගන්න බැරුණා. ඒ ගැන අපිට දුකක් තියෙනවා. මේ අයවැය ලංකාවේ ඉතිහාසයේ ඉදිරිපත් වුණු විශිෂ්ටතම අයවැයක් වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ අයවැය හැදිලා තියෙන්නේ අධ්‍යාපනයේ ප්‍රමුඛ කරගෙන ගුරුවරයාගේ අවුරුදු 24ක් තිස්සේ නොවිසඳුණු වැටුප් විෂමතා අරගලයට පිළිගත හැකි විසඳුමක් ලබා දෙනවා කියලා ඒක මේ වෙලාවේ ඉෂ්ට කරලා තියෙනවා. මේ වෙලාවේ ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් කියන දේ කරන නායකයෙක් වශයෙන් ඔහු රට ඉදිරියේ සහතික කරලා තියෙනවා. අපි දන්නවා ඊයේ දවසේ අයවැයෙන් රුපියල් මිලියන 30,000ක් මේ ගුරු සාවිද්‍යාලපතිගේ විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් වෙන් කළා. හැබැයි ඒ ක්‍රියාත්මක කිරීමට නම් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන චක්‍රලේඛ නිකුත් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා දැන් මෙවර අයවැයෙන් අඩුම තරම අපි විශ්වාස කළා ළමයින්ට ප්‍රමිතියෙන් යුතු මුඛාවරණ ලබා දෙන්න කියලා. ඒ සඳහා අවධානයක් යොමු වෙලා නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් ඔන්ලයින් කරන බැරි වුණේ ළමයින්ට දුරකථන හෝ ටැබ් එකක් ළමයින්ට තිබුණේ නැහැ. ඇත්තටම ළමයින් සඳහා අඩු ගානේ ටැබ් එකක්වත් අරන් දෙන්න මේ අයවැයෙන් උදල් වෙන් කරලා තිබුණා නම් හොඳයි කියලා අපි කියනවා. ඒ වගේම ළමයින්ට විශේෂයෙන්ම පාවිච්චි කරන ඩේටා වලට යන වියදම ඒ සඳහා වෙන සහනයන් මේ අයවැයෙන් ලබා නොදීම ළමයින්ට කරපු බරපතල අසාධාරණයක් ඇටතම අපි දකින්නේ. අයවැය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සහ ජනතාව පළ කළ අදහස් තැන් විශ්‍රාමයාමේ 65 දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේක හරිම අසාධාරණ තීරණයක්. මොකද තරුණ පෙළ අවුරුදු 5ක් බලන් ඉන්න ඕන රැකියාවලට ඇතුල් වෙන්න. ශ්‍රම ගන්නාගේ අර්ථ සාධකය පමා කිරීම සඳහා ගත්ත තීරණයක්ද කියලා විදිහ සැකයක් මෙතනදී ඇති. මගේ අදහස නම් අවුරුදු 60න් විශ්‍රාමයාම සහ තරුණයන්ට ඉඩ ලබා දීම තමයි වඩාත් වටින්නේ කියලා. අපේ බාල පරම්පරාව පිටිපස්සෙන් රැකියා පෙළේ පෙළ ගැහිලා ඉන්න. එතකොට මං කැමති නෑ තත්පරයකින්වත් ඒ දරුවන්ගේ අනාගතේ ආපස්සට ගෙනියන්න. රාජ්‍ය සේවකයෝ අවුරුදු 65ක් දක්වා සේවය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කරනවා කියලා තියෙනවා. අවුරුදු 65ක් සේවය කරනවා තියා අපිට අවුරුදු 55න් විතර අපි මැරෙයිද කියන තත්ත්වෙත් අපිට විශ්වාස නැහැ. පිනක් දහමක් කරගෙනවත් ඉන්න පුළුවන් කාලයක් ඇති වෙන්නේ නැහැ අවුරුදු 65 වෙනකන් මේ සේවය කෙරුවොත්. මේ අයවැය සම්බන්ධයෙන් ජනතාව පළ කළ අදහස් යලිත් මෙරට දෛනික කොවිඩ් මරණ හා රෝගීන් ඉහළ යාමේ අවධානමක් පවතිනවා. නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම්
යලිත් දැඩි තීරණවලට එළඹීමට සිදුවන බවයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රට තුල දෛනික කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 176ක් තුල 130ක රෝගී ධාරිතාවයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ. සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව මේ අවස්ථාවේදී රෝගීන් වාර්තා වන ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. සුළු වැඩිවීමක් අපි රෝගීන් වාර්තා වීමේදී දකිනවා. රෝගීන් රෝහල්ගත වීමේ සුළු ප්‍රවණතාවයක් අපි දකිනවා. රෝගීන් රෝහල්ගත වීමේදී මධ්‍යස්ථාන 176ක් අපි මේ අවස්ථාවේදී පවත්වාගෙන යනවා. මේ මධ්‍යස්ථාන 176 130ක ධාරිතාවයකට රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නවා. මේ අවස්ථාව අපි පාලනය කරගත්තේ නැත්නම් මේ අවස්ථාව අපි හසුරුවා ගත්තේ නැත්නම් අපිට අනාගතයට මුහුණ දෙන්න වෙන්නේ නැවතත් අපි අර මාස කිහිපයකට කලින් හිටපු ඒ අඳුරු යුගයේ මේ රට දැඩි අවදානම් තත්ත්වයකට එන්න ඉඩ තියෙන. සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනු ලබන නිසි මඟ පෙන්වීම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරගෙන යෑමට දැඩි ලෙස මතක තබා ගත යුතුයි. නැත්නම් අපිට නැවතත් දැඩි තීරණවලට යාමට ඇති ඉඩකඩක් තියෙනවා. මේ සුළු රෝගී වැඩිවීම කිසිසේත්ම අවතක්සේරු කරන්න එපා. මොකද මේ අවදානම අඩු වෙලා ගිහිල්ලා නැහැ. ඊයේ දිනේදී දෛනික කොවිඩ් රෝගීන් 700 ඉක්මවා වාර්තා වුණා. ඒ රෝගීන් 723 දෙනෙකු ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 22ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 10 දෙනෙකු හා පිරිමි පුත්කලින් 18 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13972 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුත්කලින්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 105816 දෙනෙකු කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. චීන කාබනික පොහොර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා පසුගියදා එන්තර වාසියක් යොමු කර තිබුණා. ඒ මෙරට ශාක නිරෝධායන සේවයටයි. අදාළ එන්තර වාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා. මතභේදයකට තුඩු දී ඇති කාබනික පොහොරේ වූ චීන සමාගම නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබෙනවා. ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණා. එම එන්තරවාසිය අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබී තිබුණේ පසුගිය නවවනදායි. ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ අදාළ කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා තීරණය කළා. කෙසේ වෙතත් අදාළ කාබනික පොහොර සහිත හිපෝස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා. කාබනික පොහොර සඳහා ගොවියා යොමු කර ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට සමහර ගොවීන් දැන් අනුගත වෙමින් සිටිනවා. නමුත් ඒ අතරේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ගොවීන් මෙන්ම අස්වනු නෙලාගත නොහැකිව පීඩා විඳින ගොවීන්ද සිටිනවා. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ නිකපිටිය ගම්මානයේ වම්බටු ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. මේ රසායනික පොහොර නොමැතිව සිය වගාවන් විනාශ වූ බව පවසන මැදිරිගිරියේ මිරිස් හේන බෝංචි ගොවීන්. දාහතරේ කල්ලියකට කෘෂිකර්මයේ අනාගතය බාර දී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පොල්ගහවෙලදී චෝදනා කළා. ඒ සමගි ජනබල වේගය සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට සහභාගී වෙමින් මහනුවර පම්පෝරි ගැහුවා අස්වෙන් නඩුණු මුදලින් උදව් කරනවායි කියලා. ඊයේ අයවැය කතාවේ එකඳු තඹ සතයක්වත් වෙන් කළ නැහැ. බොරුකාර වංචාකාර රජේ හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා තියෙනවා. ඒකේ සමාජිකයෝ 14ක් ඉන්නවා. හැබැයි ඒ කාර්ය සාධක බලකායේ කෘෂිකර්මාන්තයේ පිළිබඳව ප්‍රවීණයෝ නැහැ. රටේ සල්ලි වෙන් කරලා තිබෙනවා විශේෂඥයෝ නොවන 14 දෙනෙකුගේ කල්ලියකට. මේ රටේ කෘෂිකර්මාන්තයේ පිළිබඳව තීන්දු తీරන අරගෙන ඒ අත්තුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට මුදල් වෙන් කරලා තිබෙනවා.
ශ්‍රී ලංකීය මහ පොළවට තරුණ දූපතුන් 60,000ක් පමණ අහිමි කළ ඉල්මහ සැමරුම අදට යෙදී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මාර්ගගත ක්‍රමයට අද ඉල්මහ විරුවන් ස්මරණය කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේද ගාල්ල බද්දේගම නගර ශාලාවේදී ජීවිත පූජා කළ සිය විරුවන් සැමරුවා. ඉල්මහ විරු සැමරුම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ සැමරුම් වැඩසටහන එම පක්ෂයේ නායක අනුර කුමාර දේසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්ුණා. අපේ පක්ෂ නිර්මාතෘ රෝණ විජේවිරි සහෝදරය, ගමනායක සහෝදරය දහස් ගණනක් ඝාතනය වූ වීරවරුන් වීරවරියන් ප්‍රාර්ථනා කරයි කුමක්. ඔවුන් කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යම් උවමනාවක් වෙනුවෙන් මේ අරගලයට නිරත වූවා නොවේ. තමන්ට පෞද්ගලිකව කිසිවක් අපේක්ෂා නොකොට සමාජයේ පොදු යහපත වෙනුවෙන් සාතිස්‍ය බහුතරයක් අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීපෙන ජනතාව වෙනුවෙන් අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දවන්ත අරගලය අධ්‍යයත් කරන ලැබුවා. ඒ අරගලයේදී ඔවුන් ජීවිත පරිත්‍යාග කරා. ඒ ශ්‍රේෂ්ඨතම මිනිසුන් වන්නේ ඒ නිසා, වීරවරුන් වීරවරියන් වන්නේ ඒ නිසා. එනිසා අපි විශ්වාස කරමු ඔවුන්ගේ අදිස්ත්‍රාණය, ඔවුන්ගේ ධෛර්යය, ඔවුන්ගේ කැපකිරීම අපි අපේ ජීවිතවලට ඇතුළත් කරගත යුතුයි. अमात्य वरुण के वरार प्रसाद आयवेन कप्पा दुकरीम पिलिबंदव अमात्य एसएम चंद्रसेन महता सिय सतुट पालकला अद श्रीलंकाव सौभाग्य मगरनोव सिंबाब्वे मगट पालकिन विसिन गेनयामिन सिटन बबाय पार्लिमेंतु मंत्री पार्ली चंबिक रणमक महता पवसन्ने देन आयवेय पिलिबंद देशपालन वेदिकावेन एसुनु कथा සිරිසේන යවලා නන්දසේන ගෙන්නා ගත්තා වාගේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වාගේ වික්‍රමසිංහ යවලා රාජපක්ෂ ගෙන්නා ගත්තා වාගේ යහපාලනේ යවලා සෞභාග්‍ය ගෙන්නා ගත්තා වාගේ ස්තුතිවන්ත වෙන්න ඕන බැසිල් රාජපක්ෂ මහත්මයාට මේ අමාරු අවස්ථාවක මේ අමාත්‍යාංශය බාර අරන් මුදල් ඇමතිකම බාර අරන් මේ අයවැය මේ විදිහට සාල වගකීමකින් ඉදිරිපත් කිරීම පිළිබඳව සතුරු වෙනවා අපි අපේ මුදේවුත් කැපිලා තියෙන කොටක් දේවල් අපිට තියෙන විදුලිය අපිට පරිස්සම් කරන් වෙලා තියෙනවා අපි ඩීසල් ටික අඩු වෙලා තියෙනවා අපේ ටෙලිෆෝන් බිල අඩු වෙලා තියෙනවා ජනතා බලාපොරොත්තු හිටිය අඩුතරමේ මේ පෝර අර්බුදේ ආණ්ඩුව ලැජ්ජාව වහගන්නවක්වත් අයවැයෙන් කතාවක් කියයි කියලා එහෙම එකක් නැහැ මේකේ අයවැය ඉදිරිපත් කරන කලින්ම කිව්වනේ අපිට දැන් ජනතාවට දෙන්න දෙයක් නැහැ ජනතාවගෙන් ගන්න තමයි වෙන්නේ කියලා ඒක තමයි අන්තිමේදී අයවැයිනුත් වෙලා තියෙන්නේ ගමේ විශාල වෛරයක් තියෙනවා අපි පිළිගන්නට ඕනේ බඩු මිල වැඩි වෙනකට ජීවන වියදම වැඩි වෙනකට වෙන වෙන උද්ඝෝෂණ වැඩි වෙනකට විරෝධය එල්ල වෙන්නේ ආණ්ඩුවට. ඒ පළවෙනි වතාවට අයවැයකින් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද වලට අත දීුවා. මන්ත්‍රීවරයා කියන්නේ මේ මහා සමාජයේම එක කොටසක් විතරයි. තාම අපිට බැරි වුණා රටේ රාජ්‍ය නායකයා සාමාන්‍ය පෙළ හරියට ලංකාවේ සමත් වෙලා හරියට ලංකාවේ උසස් පෙළ කරලා හරියට විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් ගත්ත මිනිහෙක් අපේ රාජ්‍ය නායකයා කරගන්න අපිට බැරි වුණා. මේ රට අද සම්පූර්ණයෙන්ම සෞභාග්‍යයේ රට නෙමෙයි සිම්බාබ්වේ මගද උස්සේ ගෙනihin ඉවරයි. පාලකයන්ගේ නොහැකියාව වසාලන එකම දේ තමයි අද මොකද්ද? බැසිල් මහත්තයාගේ වචන වලින් කියනවනම් කෝවින් සාමාන්‍ය රටේ වචනකින් කියනවනම් කෝවිඩ්. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මින් නිමවඩ පත්තරවා ඔබට නිරෝගී බවහා ආරක්ෂාව.